ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ අහිමිවූ කටහඬ යළිත් ලබා දෙන බව පවසමින් එක්තරා මූලධර්මවාදී ආගමික නිකායක් සහ ඔවුන්ගේ හිතවත් කණ්ඩායමක් විසින් ගෙන යන පුවත අසත්‍ය බව වාර්තා වෙනවා. මේ පිළිබඳව වෙබ් අඩවියකට අදහස් දක්වන මනෝවෛද්‍ය රූම් රූබන් මහතා පවසා සිටින්නේ කටහඬ අහිමිවීම නිසා හෝ වෙනස් වීම නිසා හෝ කතා කරගත නොහැකි සිටින අය කතා කරවන ක්‍රමයක් ලොව කිසිම තැනකින් වාර්තා නොවන බවයි. දේව හෝ දූත බලයක් මගින් එම කටහඬ යළිත් ලබා දී හැකියැයි පැවසීම තම ආගම ප්‍රචාරය කර ගැනීමට සහ තම අනුගාමිකයන් පිනවීමට සිදුකරන ප්‍රකාශ බවයි එතුමා වැඩිදුරටත් කියා සිටින්නේ. කටහඬ අහිමිවීමට කායික සාධක වගේම මානසික හේතුත් බලපානවා. විශේෂයෙන්ම මානසික ගැටලුවක සිටින විට කටහඬ පිළිබඳ අධික බලාපොරොත්තුවක් ඇතිව සිටින විට කායික ප්‍රශ්නයක් නැතුව හෝ තිබෙන ප්‍රශ්නයකට අමතරව මානසිකව කටහඬ නැති විය හැකි. වික්ටර් රත්නායක කියන්නේ මේ වන විට වයෝවෘද්ධව සිටින ගායකයෙක්. එතුමාට මීට පෙර ගායනා කළ ආකාරයට නැවත ගායනා කිරීමේ හැකියාවක් නොමැති. ඔහුට කටහඬ නැතිව යන්නේ ෆිසියොලොජිකල් ෆෝනීස් කියන හේතුව නිසා වෙනුයි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.